මීලාතුන් නබි උත්සවයේ නිමිත්තෙන් මුහම්මද් නබි නායකතුමන් ගැන සිංහලෙන් ලියවුණු සඳ දෙකඩ සඳ ග්‍රන්ථය ජනගත කිරීම පසුගිය 25 වනදා සාර්ථකයුරෙන් සිදු කෙරුණා. මුහම්මද් නබි නායකතුමාගේ චරිතාපදානය විවිධ භාෂාවලට පරිවර්තනය කර ලෝකේ විවිධ රටවලට බෙදා හැර ඇති අතර When the Moon Split කෘතිය මාධ්‍යවේදියෙකු ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන සමන් පුෂ්ප ලියනගේ විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ජාතින් අතර සංහිඳියාව වර්ධනයට දායක වන බොහෝ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා පස්වරුවේ කොළඹ හත විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පරීක්ෂණ අභ්‍යාස ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම ග්‍රන්ථය ජනගත කෙරුණේ මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊබ්‍රහීම් අන්සාර් මහතා සහභාගී වූ අතර සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ ලේකම් අෂේක් අර්කම් නූර්මිත් මෞලානාද සහභාගී වුණා. එසේම ජාතික සාම සභාවේ ව්‍යාපෘති කළමනාකරු සමන් සෙනවිරත්න මහතාද රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ධම්මික ජයසිංහ මහතාද ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මියද කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ කතිකාචාර්ය ෆරීනා රොසේක් මහත්මිය දෙක්ව සිටියා. පිළිගැනීමේ කතාව සිදු කළේ පහන මීඩියා පුද්ගලික සමාගමේ කලමනාකරණ මණ්ඩලයේ සමාජික ප්‍රවීණ දේශක මුනීර් මුලාෆර් මෞලවීතුමා විසින්. මේ කෙටි ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට සහභාගී වී සිටින සියලු දෙනාම අපි තාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ඉනනතුරුව සඳ දෙකඩ සඳ ග්‍රන්ථය පැමිණි ආරාධිතයින් වෙත බෙදා දෙනු ලැබුවා. මෙහිදී පහන මීඩියා පුද්ගලික සමාගමේ සභාපති සෙයියත් සාලිම් මෞලානාගේ ආදරණීය මෑණියන් වන සෙයියත් සිත්ති සාදුනා මෞලානා මහත්මිය වෙත කරවිල කොටුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේ විසින් පොත පිරිනැමීම සිදු කළා. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය අධ්‍යාපන අමාත්‍යංශයේ කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂ කරවිල කොටුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේ විසිනුයි පවත්වනු ලැබුවේ. ශ්‍රී ලංකාවේ 824 වන අපේ පිරිවම් පද්ධතියේ අතිරේක කියවීම් පොතක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කිරීමට තරම් මේ පොත සුදුසුයි කියලා මම හිතනවා. ඒ වගේම මේ පොතේ ඊ-බුක් එකක් නිර්මාණය කළොත් වඩාත් හොඳයි කියලා මම හිතනවා. අනතුරුව මෙම අවස්ථාවට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන් නිවුස් නව්හි වසර 4ක් පුරා ආ ගමන් මඟ පිළිබඳව කෙටි වීඩියෝවක් ප්‍රචාරය කෙරුණා. සභාව කුල්මත් කරමින් කසීඩා ගායනයක් ඉදිරිපත් කළේ තහානි රයිසුල් ඉස්ලාම් සහෝදරිය විසින්. ප්‍රඥාවේ ප්‍රභා ප්‍රදීපේ විශ්වාසේ උදාන ගීතේ ඒ උතුම් නබී රසූල්ගේ මම් පෙතින් දුවදරුවන්ට නැනනුවන පෑදීමට ඉදිරි පියවරක් තබමින් පහන මීඩියා ආයතනය විසින් පහන ඇකඩමියද එදින ආරම්භ කිරීමේ කටයුතු සිදු කෙරුණා. මෙම පහන ඇකඩමිය පිළිබඳව සභාව දැනුවත් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ මහතා විසින්. ඉතින් මේ පහන මීඩියා එකට සමගාමීව පහන එකේ ඇකඩමියා එකක් නේද? ඇකඩමි කියන්නේ විද්වත් සමූහයකගේ සහභාගීත්වය ඔවුන්ගේ රට වෙනුවෙන් මේ රටේ ඉස්ලාමීය ඒ වගේම බෞද්ධ ක්‍රිස්තියානි හින්දු මේ සියලු දෙනාම ජීවත් වෙන අපේ රට නේද අපේ සමාජය ජනතාව වෙනුවෙන් අපේ අනාගත දරුවන් වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කරන්නට ඕනේ කියන හැඟීම අපි අධ්‍යක්ෂතුමා එක්ක අපි ඉස්ලාම් කතා කළේ මුජිබ් මහත්මයෙක් ඊට පස්සේ එතුමා පාලක සභාවත් එක්ක කතා කරලා මේක මල් පල ගන්න දවසක් විදියට අදපත් වීම පිළිබඳව මම ගොඩාක් සතුටු වෙනවා. මෙම මුහම්මද් නබි නායකතුමාගේ ජීවිත කතාව සිංහලෙන් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් සභාවේ සිටි අයකෙන්ද අදහස් විමසූ අතර එහිදී අදහස් දක්වීමට එක් වූයේ ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන මහත්මියයි. නබිතුමා කියලා කියන්නේ ග්‍රන්ථයක් නෙවෙයි. මහා පුදුමාකාර මානුෂීය ආදරයක් දක්වකු ලෝකයේ පහළ වෙලා හිටපු අර අපිට මතකයට මෙනවනේ එකපාරටම මහත්මා ගාන්ධිවටක් ගාලා ඒ වගේ තත් වඩා ඉහළට ගියපු පුදුමාකාර මේ ලෝකයේ හිටපු මිනිස්සෙක්
තවද ආරාධිත දේශනේ සඳහා වැඩමවා වදාළ කරවිල කොටුවේ ධම්මතිලක ස්වාමින් වහන්සේට සහ පරිවර්තක සමන් පුෂ්ප ලියනගේ මහතා වෙත සමුරු තිලෙන ප්‍රධානයද මෙහිදී සිදු කෙරුණා. සඳ දෙකඩ සඳ ග්‍රන්ථයේලි දැක්වීමේ උත්සවයේ නිමාවටපත් උනේ මෙම පොත පරිවර්තනයට මුල් වූ හේතුව සහ තම ලේඛන කලාවේ මෙතෙක්කා ගමන් මඟ පිළිබඳව සමන් පුෂ්ප ලියනගේ මහතා විසින් කළ පැහැදිලි කිරීමත් සමගින් නාට්‍යකාරයෙකුට තමන්ගේ නාට්‍යයක් වේදිකාගත වෙන දවස අතිශය සතුටටපත් වෙන දවසක්. ඒ වගේම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් නම් චිත්‍රපටය තිරගත වෙන දවස ඉතාමත් සතුටටපත් වෙන දවසක්. ඒ වගේමයි කෘතියක් පරිවර්තනය කරපු නැත්නම් කෘතියක් රචනා කරපු රචකයෙකුට තමාගේ කෘතියක් ජනගත කරන දවස ඉතාමත් සතුටුදායක දවසක්. ඉතින් මේ වෙලාවේ මම මතක් කරන්නම් කොහොමද මම ප්‍රවිෂ්ඨ වුණේ කියලා. මම පොඩි කාලේ පරිවර්තන කියන්නේ ළමා පුත් පරිවර්තන කියවලා තිබුණා. එක දවසක් මම ගල්කිස්සේ පුස්තකාලි සමාජිකෙක් වෙලා හිටියා. එක දවසක මගේ මිත්‍රයෙක් අතුල මිනිත්තුන්ට පැමිණ තිබෙනවා. ඔහු මට පොතක් තෝරලා දුන්නා. උරුම ලද්දෝ වදරින් හයිට්ස් බ්‍රොන්ටේගේ වදරින් හයිට්ස් පොතේ පරිවර්තනය. උරුම ලද්දෝ ඔහු මට තෝරලා දුන්නා. එදා තමයි මම දීර්ඝ කුති කියවන්න පරිවර්තන පටන් ගත්තේ. පරිවර්තන කුති